එහෙම වැඩක් කළා කියලා අපේ ළමයෙක්ට කියලා දිනවද මම නම් හිතන්නේ මම නෑ ඔබ කිව්වොත් දැන් එහෙම සුබ පතන්න ඕනේ ඒ දුවල දෙන්නට දැලකට අහු වෙලා ඉන්න වටුපුරුළු ටිකක් මට පුළුවන් නම් ඒ වටුපුරුළු ටිකට ඔක්කොටම කීන දෙන්න ඔබේ කැමරා මිලදී ගත්තේ කොතනින්ද? කැමරා එල්කේකෙන් නංගී. කැමරා එල්කේකෙන් සුඳුර. දකුණු ආසියාවේ ලොකුම කැමරා මාකට් එක එක්ක ෂොප් එකට නැත්තම් වෙබ් එකට. camera.lk.com. iPhone ගල පිළිගන්න සියලු දෙනාටම. සාමාන්‍යයෙන් ලංකාවේ උසස් පෙළ විභාගයක පළවෙනි වැඩිම ගණන් සමර්ථ ගත්තාම මෙතන පළවෙනි 100 ඇතුලේ වැඩි ප්‍රමාණයක් ඉක්ුරුකට එන්න පුළුවන්ද? එන්න පුළුවන්. හැබැයි 1-2 ඇතුළුව අර උඩම තියෙන ලිස්ට් එකේ වැඩි ප්‍රමාණයක් ඉක්ුරුකට එන්න පුළුවන්ද? එකට වෙන්න බැරි දෙයක්. ඒකට හේතුව ඕන කෙනෙකුට සාධාරණ සැකයක් එනවා. පේපර් කිස්සුවද? එහෙම නැත්නම් මොකක් හරි ගේමක් ගැහුවද? අන්න ඒ ප්‍රශ්නේ තරගෙන මං එනවා. කසුන් රාමනායක හොයාගෙන. එහෙම නැත්නම් රාමා. ඇත්තටම ඇයි මේ රාමා කියන්නේ? රාමා කියන්නේ මට ඉතින් ඉස්සර ඉඳලාම හැමෝම ඔබට මම සුබපතන දෙන්න හේතුව මොකද මං ඉන්නේ ඔබ ගැන සැකේ කිව්වේ. වැඩක් නැහැ නේ හොරගම් කරලා උනා නම් සුබපතල වැඩක් නැහැ නේ. දැන් මට මේ මං හිතන්නේ සුබපතන්නත් ඕනේ. හරි. රාමා කියන්නේ? රාමා කියන්නේ කොනාර මට පොඩි කාලේ ඉස්කෝලේදී මගේ යාළුවෝ කිව්වෙත් රාමා කියලා. ඊට පස්සේ දැන් ටියුෂන් ෆීල්ඩ් එකට ආවොත් ඒත් කියන්නේත් රාමා කියලා. ඇන්ඩ් ඔක හොඳම වැඩේ තමයි අපේ ළමයි. අපේ ළමයි කියන්නේ දැන් මෙහෙමනේ කොනාර අපි ටියුෂන් එක කරන්නේ. එතකොට ටියුෂන් සර් කෙනෙක්ට ළමයි සර් කියලා කතා කරනවා ක්ලාස් එකේදී. ඒ ගෞරවය හොඳටම තියෙනවා. හැබැයි එළියට ගිහිල්ලා ඒගොල්ලෝ කතා කරන විදිහක් තියෙනවානේ යාළුවෝ යාළුවෝ. එතකොට කතා කරන්නේ රාමා කියලා. ඉතින් ඕක මං හිතන්නේ ඒක තමයි ඔය රාම කියන එක ආවේ අපේ ඊට පස්සේ අපි ඔය දාන දේවල් වලට රාම කියලාම කියනවාද හැමෝම රාම කියලාම තමයි දැන් කියන්නේ. හරි. ඒක මට ප්‍රශ්නයක් නෑ දැන්. මට දැන් කියන්නකෝ මේ රාමට. උන දැන් ප්‍රශ්නේ. කොහොමද 1-2 ඇතුළුව පළවෙනි 100 වැඩි ප්‍රමාණයක් ඔබේ නමට ලියවෙන්නේ? ඔව්. ඒක ඇත්තටම ඉතින් අපේ වැඩපිළිවෙල මං හිතන්නේ. අපේ වැඩපිළිවෙල සහ අපේ ළමයින්ගේ අපේ ළමයින්ගේ තියෙන එතන විනය අපි හදන විෂය පිළිබඳව තියෙන ආසාව ඒ වගේම ඒගොල්ලන්ගේ දෙමව්පියන්ගේ කැපවීම සහ මුල ඉඳලම අපි එතන හදන මම කියනවා ඒක කල්චර් එකක් කියලා. ඒ වැඩ කරන කල්චර් එක ආසාව අපි කියනවා පැෂන් එක ඒකට අපි හදා ගන්නවා ළමයව එතන තුල ජීවත් කරන්න. ඒ අවුරුදු දෙකහමාරක කාලය තුල අපි ජීවත් කරන්නේ විෂයේ සහ අපි කියනවා ඒකට එඩියුකේෂන් වලට වඩා එඩියුටේට්මන්ට් වගේ ඒ කියන්නේ එඩියුකේෂන් ප්ලස් එන්ටර්ටේන්මන්ට්. එන්ටර්ටේන්මන්ට් කියන්නේ මේ නරක දෙයක් නෙමෙයි. ඒක ඇතුලේ තියෙන ආසාව. ඔබ කියන්නේ මේ පන්තියට ඇවිල්ලා ඉවරලා ආදරය කරන හැටි එහෙමත් නැත්නම් ජීවත් වෙන හැටි අර අමාරුයි මේ ටික. මේ සාමාන්‍යයෙන් පන්ති දීලා සල්ලි දීලා පන්ති නම කියන්නේ මේ ටික හරි අමාරු දෙයක්. ඒක රුපියල් 2000ක 3000ක් දීලා ඉවරලා ඇවිල්ලා සර්ගෙන් ඇවිල්ලා සින්දුවක් කියලා ආදරය කරනහල් කියලා පාඩුයිනේ. එහෙම වැඩද කියන්නේ? එහෙම වැඩක් කළා කියලා අපේ ළමයෙක්වත් කියලා තියනවාද මම නම් හිතන්නේ මම එහෙම කිව්වා දැන් එහෙම එන්ටර්ටේන්මන්ට් තියෙන්න ඕනේ නෑ නෑ එන්ටර්ටේන්මන්ට් නෙමෙයි සබ්ජෙක්ට් එකේ අපේ කියන විෂය ඇතුලේ දැන් මම කියන්නේ ඉකොනොමික්ස් කියන්නේ ආපු දවස් ඉඳලම ඇත්තටම ඒක ඔයාගේ ෆිලොසොෆි එක නිකන් සාරණව කිව්වොත් ඒක ඔයාගේ ආගම අදහන්න මම අදහනවට කැමති නැති හින්දා තමයි මම කියන්නේ ඒක ෆිලොසොෆි එකක් දර්ශනයක් කියලා එකන ඔයාගේ ජීවිතේ ඔයා හිතන විදිය තමයි ඉකෝන් වලින් කරන්නේ. ඉකෝන් කියන්නේ මේ රොකට් සයන්ස් එකක් නෙවෙයිනේ. ඉකෝන් කියන්නේ ඔයා ගැන, මං ගැන, අපේ ජීවිත ගැන, මේ තියෙන රට ගැන. එතකොට ලෝකේ තියෙන දේවල් ගැන. ඉතින් මම ඒක ඒගොල්ලන්ට ඒ ප්‍රායෝගිකත්වය ප්‍රැක්ටිකලි අපි ඒක උගන්වනවා ක්ලාස් එක ඇතුලේ. ඉතින් ඒකට අනික එක ඉකෝන් දැන් මං ඉකෝන් ඉංග්‍රීසි මීඩියම් වලින් විතරයි මම කරන්නේ. එතකොට ඔක්කොම ඔරිජිනල් අපේ තියෙන බුක්ස් ඒවා ඔක්කොම තියෙන්නේ ඒකෙන් ඉංග්‍රීසි මීඩියම් වලින්. එතකොට මම ළමයින්ට දෙන්නෙත් ඒ ඔරිජිනල් එකම තමයි සහ මගේ තියෙන විශේෂත්වය මං හිතන්නේ අපේ ළමයින්ට ඒක මම අපිට අපි ගැන කියලා දෙන විෂයක් විදියට මම ඒක දානවා. කොනාර ඔයා වුණත් ක්ලාස් එකට ආවොත් ඒක මට කරලා දෙන්න පුළුවන්. දැන් ඔබ ඉංග්‍රීසි මාධ්‍යන්නේ මේ කටයුතු කරන හැබැයි සමස්තයක් විදිහට හැම මාධ්‍ය සියල්ලංගෙම්ම නේද මේ 1-2 ලබා දෙන්නේ? ඔව් කොනාරව.
සමස්තයක් විදිහට ගත්තොත් එහෙම ලංකාවේ ගොඩාක්ම ළමයි කරන්නේ සිංහල මාධ්‍යයෙන් තමයි ඉංග්‍රීසි මාධ්‍යයෙන් සහ දෙමළ මාධ්‍යයෙන් තාමත් සුළු පිරිසක් කරන්නේ මේක විශේෂත්වය තමයි ඒ මුළු ලංකාවෙම කොමර්ස් කරපු ළමයින්ගෙන් සෑම මාධ්‍යයක් අතුරෙන්ම ලංකාවෙම කොමර්ස් කරපු ළමයින්ගෙන් ඉංග්‍රීසි මීඩියම් වලින් ඒ කියන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් කරපු ළමයි දෙන්නෙක් තමයි මේ පාර පළවෙනියා සහ දෙවෙනියා අවිලා තියෙන්නේ හරි ඒ පළවෙනි දෙවෙනි ඔබේ උනේ කොහමද සහ ඒ පළවෙනි සීයෙන් වැඩි ප්‍රමාණයක් ඔබේ උනේ කොහමද අර සාදාන සැකයට යන්නේ පේපර් එක හම්බුණාද මම කියන්නේ අයියෝ නෑ ප්‍රශ්නේ පොඩ්ඩක් ඇදලා උත්තර දුන්නේ මම බයක් නෑ බඩේ මාට්ටු වෙයි කියලා නෑ නෑ කොහොමද අපිට කියන්න පුළුවන් ඔබ ළමයින්ගෙන් අහලා බැලුවොත් අපි කරන මොනාරවා හිතන්ද දැන් මම මොනවද කරන්නේ මම 2013 තමයි මම මේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉකොනොමික්ස් ඒ වගේම බිස්නස් ස්ටඩීස් උගන්නන්න පටන් ගත්තේ 2015 තමයි අපේ පළවෙනි බැච් එක යන්නේ ඒ පටන් ගත්ත දවස් ඉඳලා කොනාර මගේ ජීවිතේ වැඩි හරියක් නෙමෙයි මගේ ජීවිතේම වගේම මම කරන්නේ ටියුෂන් මේක තමයි මං මගේ විනෝදාංශ මේක තමයි මගේ රස්සාව මේක තමයි මම විනෝද වෙන විදිය සහ මම මේක ගැන තමයි හිතන්නේ මේ සබ්ජෙක්ට් ගැන මේ පේපර්ස් ගැන තමයි මම හිතන්නේ නාන කොටත් හිතන්නේ මේක ගැන ඩ්‍රයිවිං කරන කොටත් හිතන්නේ මේක ගැන ඉතින් ඕනාරවා කියන්නේ යාළුවන්ගෙන් අහලා බලන්න සමහර යාළුවන්ගේ වෙඩින් එකකට මං ගිහිල්ලා නැහැ වෙඩින් එකට යන්නේ එදා රෑට නෙමෙයි හනිමුන් එකෙන් පස්සේ එයාලා ගෙදරට ආවට පස්සේ එදා රෑට ගිහිල්ලා තමයි හම්බෙන්නේ එතකොට ඕනාර සමහර මට යාළුවෝ නැති වෙනවා එතකොට අපේ ජීවිතවල මලගේකට ඒ දේවල් වලටවත් යන්න හම්බ වෙන්නේ නැහැ ගොඩක් වෙලාවට. ඉතින් අපි මේක ගැනම තමයි හිතන්නේ. ඔයා හිතන්න කොහොමද සමහර වෙලාවට එක්සෑම් එකක් ලං වෙනකොට නිදා අපි වැඩ කර කර ඉන්නකොට සමහර ලාවට නිදි මතක් වෙනවා. නිදා ගන්න යනවා. සමහර වෙලාවට පාන්දර දෙකට විතර හැරෙනවා. සමහර දේවල් ඔළුවට එනවා සමහර දේවල්. සමහර දේවල් එනවා. ඒතකොට මට හිතෙනවා මේක සමහර විට මේ පොයින්ට් එකේදී මේ මේ හෙට දෙන පේපර් එකට අපි මේක දැම්මොත් හොඳයි. right? එතකොට මම ඒක ලියා ගන්නවා. ඒ වගේ papers මට ඇවිල්ලා තියෙනවා ඒ වගේ දේවල් මම ලියලා තියෙනවා එතකොට සමහර questions ඒ වගේම සමහර දේවල් ඉතින් exam එකකටත් ඇවිල්ලා තියෙනවා ඒ වගේ ඒ කියන්නේ ඒක කැපකිරීම ඒ වගේම අපේ program එක ළමයින්ට ඒ දෙන දේවල් ටික ඒ කියන්නේ program එකක් මම කියන්නේ class එකකට වඩා මේක program එකක් එතකොට හිතන්නකෝ theory class එකේ දැන් 2024 batch එක අපි පටන් අරගත්තේ පළවෙනි batch එක අපි පටන් අරන් තියෙන්නේ මේ ජූලයි මාසේ එතකොට අද වෙනකන් ගත්තොත් ඒගොල්ලෝ papers 7ක් ලියලා තියෙනවා මේ පටන් ගත්ත ළමයි. එතකොට papers ලියන එක දැන් කියන්නේ paper එකක් ලියන්න තියෙනවා. සාමාන්‍යයෙන් එහෙමනේ. දැන් term test paper එකක් තියෙනකොට ඔයාටත් මතක ඇතිනේ. කොහොමද අර ඔයත් ජාදුපුර යුනිවර්සිටි එකේ දැන් ඉගෙන ගන්න කෙනෙක්. එතකොට ඔයා දන්නවා මේ විභාගත් එක්ක කොහොමද අපේ තියෙන මානසිකත්වය. ඒ විතර නෙමෙයි O level ලඟ වුණාම A level ලඟ වුණාම doctors ලා ගාව dispensary ගාව කොච්චර ළමයි ප්‍රමාණයක් ඉන්නවද කියලා දන්නවා. අපි ඒ culture එක වෙනස් කරනවා කොහොමද. class එකට ආවට පස්සේ හැමදාම paper එකක් ලියන්න ඕනේ. The art of answering කියලා දෙයක් කරනවා. එතකොට paper එකක් ලියන හැටි, ඒකේ ජීවත් වෙන හැටි, ඒක paper එකක් රස විඳින හැටි ළමයට කියලා දෙනවා. එතකොට මම කිව්වේ එතන හතරක් කියලා. එතකොට exam එකට කලින් මම exam එක විදියටම A level විදියටම හදපු papers 20ක් කරනවා. ඒකට අපි කියන්නේ compendium papers කියලා. KR compendium papers. එතකොට KR කියන්නේ කසුන් රාමනායක කියන KR exclusive කියන එක තමයි මම පාවිච්චි කරන්නේ. KRE compendium papers. එතකොට ඊට අමතරව මම පාවිච්චි කරනවා රිවිෂන් පේපර්ස් කියලා. මගේ රිවිෂන් ක්ලාස් එක කියලා කියන්නේ ඇත්තරම ඒකට අපි කියන්නේ සෙප්තෙමුද ක්ලාස් එක කියලා. ඒකට මගේ රිවිෂන් ක්ලාස් දෙකක් තියෙනවා. අපි තියෙන එන ළමයින්ට වෙනම රිවිෂන් ක්ලාස් එකක් තියෙනවා. අර සෙප්තෙමුද ක්ලාස් එක කියලා කරන්නේ අපේ මේ ඉකෝන් ක්ලාස් එකට තියරි ක්ලාසස් වලට මගේ ආපු නැති ළමයින්ට. ඒතර වෙන තැන් වලට ගියපු ළමයි ඒගොල්ලෝ හරි කැමති වෙලාවක් ආපුවාම දුර පළාත්වල ඉඳලා මේ ඔන්ලයින් අධ්‍යාපනය එන්න කලින් ඉඳලාම රත්නපුරේ ඉඳලා මට ළමයි ඇවිල්ලා තියෙනවා. අපි 2017 රත්නපුර ඩිස්ත්‍රික් ෆස්ට් මගේ. රයිට්? ඒ ඒ ඒ පැත්තේ ඉඳලා නේ. මම එකක් කිව්වේ. තව ගොඩක් තියෙනවා උම. එතකොට ඒ පැත්තේ ඉඳලා එන ළමයින්ට රිවිෂන් එකකට එන්න පුළුවන්. අපි රිවිෂන් එක ඒගොල්ලන්ට පැය 6ක් අරගෙන කරනවා තියරිත් එක්ක papers කරන්න පටන් ගන්නවා. ඒ ඇවිල්ලා සෙප්තෙමුද ක්ලාස් එක. එතකොට එතන රිවිෂන් papers 60ක් විතර කරනවා. එතකොට තියරි ක්ලාස් එකට එන ළමයෙක්ට තියරි ක්ලාස් එකේ papers 120ක් යනවා. එතන 200යි. එතකොට compendium papers කියන්නේ තනිකර A level විදියට හදපු මේ. ඒවා අපි exam එකට යන්න කලින් 20ක් ලියනවා A level වගේම. A level විදියටම හදපු papers 20ක් අපි ලියනවා. ඔව් කියන්නේ මේ හැම දෙයක් එකතු වෙනවත් එක්ක මේ කලාවක් වෙලා ඇඟ ඇතුළට මේක බහිනවා. අන්න හරි. හරි. මට කියන්නකෝ දැන් අර ඔබ කතරක කිව්වා මේ කතා බහේ අවසානයේ නේද මම කියන්නේ.
මේක මගේ රිසල්ට් යන්නේ මට සුපතන්න ඕනේ නැහැ කියලා. ඒක තමයි අපේ පැහැදිලි කරමු අවසාන වශයෙන්. ඉතින් කොනාර ඒ ළමයි කොච්චර මහන්සි වෙන්නේ නැද්ද මේ විභාගේ සඳහා? මම කොච්චර මෙතන මැරලා ඉගෙනුවත් ඉතින් ඒ ළමයා එක්සෑම් එකට ගිහලා නිදාගත්තොත් එහෙම මොකද කරන්නේ? ළමයිට. එහෙම නෙමෙයිනේ කොනාර. ඒ ළමයා පුදුම විදියට මහන්සි වෙලා. ඒ ළමගේ අම්මා තාත්තා ඔයා හිතන්න ඒගොල්ලන්ට කාර් එකක් ගන්නෙ නැතුව. ඒගොල්ලන්ට කොහෙවත් යන්නේ නැතුව. ඒගොල්ලෝ පුදුම මහන්සියක් වෙනවනේ කොනාර මේ ළමයා වෙනුවෙන් කොච්චර කැපකිරීමක් කරනවද? ඒ වගේම කොනාර ඒ ළමයි ගියපු ඉස්කෝලවල ගුරුවරු ඒගොල්ලෝ උගන්වන්නේ. ඒගොල්ලෝ පුදුම විදියට මහන්සි වෙනවා. කීයද ඒගොල්ලන්ට පඩි හම්බ වෙන්නේ? ඒනවා ළමයා වෙනුවෙන් කොච්චර ඒගොල්ලෝ මහන්සි වෙනවද ඒ ගුරුවරු? එතකොට ඇයි කොනාර අපි ඒ ගුරුවරුන් අමතක කරන්නේ? එතකොට එක වසරේ ඉඳලා මොන්ටිසෝරි කාලේ ඉඳලා ඒ ළමයිව මෙතනට ගේනකම් කොච්චර නම් මහන්සි වෙන්නේ නැද්ද ඒ ගුරුවරු ටික? එතකොට ඒගොල්ලන්ගේ අයියලා කළා යාළුවන්ගේ සපෝට් එක ඒ හැමදේම තමයි මේ ප්‍රතිඵලය තියෙන්නේ. ඇත්තටම මේ ඔබ සුබ පතන්න ඕනේ ඒ දුවලා දෙන්නට මගේ. ඒ කියන්නේ ඔබ ඔබට එන සුබ පැතීමත් ඔබ ඒ දරුවන්ට ලබා දෙනවා. ඇත්තටම ගෝණාර. ඒගොල්ලොන්ගේ ඇවිල්ලා මට ඇත්තටම ගෝණාර ඔය අයිලන්ඩ් ෆස්ට් ආපු ලම් ඉෂිනි, ඊට අයිලන්ඩ් සෙකන්ඩ් ආපු රෂිනි දෙන්නම ඒගොල්ලන් එදා ඉස්කෝලේ ගියාට පස්සේ කෙලින්ම මේ ක්ලාස් එකට අපි ඉන්න ක්ලාස් එකට තමයි ආවේ. ඒගොල්ලෝ ඉස්කෝලේ ගිහිල්ලා කෙලින්ම ආවේ මං ගාවට. ඒ කියන්නේ ඉරිදා හවස රිසල්ට්ස් ආවා. එතකොට මම කැන්ඩි වල ක්ලාස් එකක් කරගෙන හිටියේ. ඒගොල්ලෝ ඒක කිව්වා අපි සන්දස්සව හම්බෙන්න එනවා කිව්වා. මං කිව්වා දවල් වෙනවා මම එනකොට කොළඹට කියලා. ඉතින් ඒ දරුවෝ දෙන්න මේ ක්ලාස් එකට ආවා. ඉස්කෝලේ ගියාට පස්සේ ඉස්කෝලේ තමයි පළවෙනි තැන. ඊට පස්සේ ඒ ළමයි දෙන්න කෙලින්ම මං ගාවට ආවා. ඉතින් ඒ ළමයි දෙන්න ඇවිල්ලා මට කිව්වේ ඒගොල්ලන්ගේ හීන ගැන. ඊළඟට ඒගොල්ලෝ මොනවද කරන්න තියෙන්නේ? ඉතින් ඒව ඇත්තටම කොනාර අපි ඒ කාලේ දැකපු හීන වලට වඩා වෙනස් දේවල් ඒගොල්ලෝ දකිනවා. ඒගොල්ලෝ මේ ලෝකේ අපිව පහු කරගෙන යනවා. ඒගොල්ලෝ මං කියන්නේ මට හරි දුකක් තියෙනවා මේ ඇත්තටම අපේ પરම්පරාව හදපු ලංකාව ඒගොල්ලන්ට ඔරොත්තු දෙන්නේ නැහැ කොනාර. මට ඒක පුදුම දුකක් තියෙනවා. ඒගොල්ලෝ හදාගන්න හීන ඒගොල්ලෝ කොනාර සමහර විට ඒ මට පුළුවන් නම් දවසක මගේ ළමයි ඔක්කොම ටික දාලා මේ ලංකාවේ තියෙන මට ඉතින් දැලකට අහු වෙලා ඉන්න වටුකුරුළු ටිකක් වගේ මට පුළුවන් නම් ඒ වටුකුරුළු ටිකට ඔක්කොටම හීන දෙන්න. එතකොට මේ දැල මුස්සගෙන යන්න කොනාර ලංකාව තුක්ක මුස්සගෙන යන්න. අන්න එදාට තමයි මගේ ඊළඟ හීනේ හැබෑ වෙන්නේ කියලා මං හිතනවා. මේ හිර වෙලා තියෙන දැලෙන් ගැලවිලා එකතුෙන් තනින් යන්න බෑ. ඉතින් වටුකුරුළු රෑනක් වෙලා එකමුතුවක් වෙලා මේ ඉන්න ප්‍රශ්නේ ගැලවෙන්න ඔබ ඒ හීනට යන්න අපිටත් ප්‍රොපර් ඉබුනේ ලබා දෙනවා සහ ඒ දේට ඔබට යන ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා සහ ඒකට යන්න පුළුවන් විදියෙම දරුවන් කැලක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අද හිටපු දරුවෝ ඒ දේ කරලා ඉවරයි වෙලා තියෙන. ඉතින් අපි කලින් කතා කරා වගේ අර මගේ මුලින් තිබ්බයි සැකය සංකාව දැන් නැහැ. මොකද අත කතාව ඔය කියනවා වැඩපිළිවිලේ කවුරු කිව්වොත් එහෙම හැමෝටම එක වෙන්න පුළුවන් වෙයි. පුංචිල්ලීමක් තියෙනවා මේ කතා බහට එන වෙලාවේ මට මුලින් කිව්වා මේ අපි මම මෙතෙන්ට එන්නේ හේතුව අපේ ඩයනයි අද හයිබ්‍රිඩ් ලෝකේ කොට ආයතනේ ඔහු නිසා තමයි මේ කතා බහ මෙහෙම සිද්ධ වෙන්නේ. ඉතින් ඔබට පුංචි ටෑග් එකක් දෙන්න ආසාවක් තියෙනවා කියලා කියුවා අපි අවස්ථාව ලබා දුන්නා. වැරස නැජා. Thank you මචං thank you. මම හිතන්නේ මේක සෑහෙන්න අපිට වැදගත් මොහොතක් ආයතනයක් විදිහට. මම හිතන්නේ රාම මට මීට අවුරුද්දකට විතර කලින් කිව්වා ඇයි මචං මේක ලීඩ්ස් කියලා කියන්නේ මේ ආයතනයට. ඒකට හේතුව මම හිතන ගොඩක් අය දන්නවා දශක ගාණක් තිස්සේ මුගේගොඩ ලීඩ්ස් කිව්වහම ටියුෂන් ආයතනයක් විදිහට ප්‍රසිද්ධ වුණේ. නමුත් ඔබ දන්නවා මේ විදිහේ ටියුෂන් ආයතනයට යහ ගිය තැනකට අපි දැන් පත්වලා ඉන්නවා. ඉතින් අපිත් එක්ක ආරම්භයේම ඉඳන් හිටපු බලගනුවක් තමයි රාම කියලා කියන්නේ. ඉතින් එයාගේ අදහස් අපිට වටිනවා සමහරක් කාලවලට එයාගේ වැඩවලට වඩා. ඉතින් එහෙනම් මෙන්න මේ එයාගේ ඒ තමයි අද ඉඳන් ඔබතුමා අපගේ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියෙක් විදිහට අපි නම් කරනවා. විශේෂයෙන්ම ඉංග්‍රීසි මාධ්‍ය උසස් පෙළ අධ්‍යාපනය සහ සාමාන්‍ය පෙළ අධ්‍යාපනය සඳහා. ඉතින් මම හිතනවා මේ ත්‍යාගය ඔබ ආභරණයක් වෙනුවට ඔබ මෙවලමක් විදිහට භාවිතා කරලා රටේ අනාගතය දකින දරුවන්ගේ අස්පාදන්න ඔබේ මේ දර්ශනය භාවිතා කරાવી කියලා. බොහොම ස්තුතියි මචං. Thank you. හරි ඉතින් ඔන්න මං හිතන්නේ සර්ප්‍රයිස් එකක් මං හිතුවේ මොකක් කරවිලා මේ ටැග් එකක්වත් දෙයි කියලා. ඊටත් වඩා දෙයක් ලබා දුන්නා කියලා මා මේක මෙවලක් මෙවලමක් කරගෙන ඊළඟ අවුරුද්දේ මීට වඩා වැඩි වැඩියෙන් තව දරුවන සේවය කරන්න. ඉතින් ඔබටත් ආරාධනා කරනවා අර කියෝ වගේ ඇඟ ඇතුළෙම තියෙන්නේ හැම ඇඟේ මුල් බැහැලා තියෙන්නේ තමන්ගේ තමන් දරුවන්ට දෙන ඒ දැනුම. ඉතින් ඒ මුල් බැහැගෙන තියෙන දැනුම ඔබට අවශ්‍ය විදියට ගන්න ඔබටත් ආරාධනා කරන ගමන් අද නවතින බොහොම සුදු කතා බහට එකතුනාට දැන්නයි බොහොම සුදු අවස්ථාවල හදලා දුන්නට සුදුනම ජය වේවා. මම අවිෂ්ක විරාජ් කොනාර්.